ධර්මානුශාසනාව. ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ කොළොන්නාව පුරාණ ශ්‍රී මහා විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ කොළඹ නවකෝලයේ සහ නවසටමුණේ ප්‍රධාන සංඝනායක ශ්‍රී සද්ධර්ම වාග්යේශ්වර පූජ්‍යපාද කොටිකාවත්තේ ශ්‍රී සද්ධාතිස්ස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ. මෙම ධර්මානුශාසනාව නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට උපහාර පිණිස ප්‍රචාරය කරන බව කරුණාවෙන් සලකන්න. පින්නතුනි, ධර්මස්වාමීට පෙර පන්සල් ගැනීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉන්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු ඉච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු ඉච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාරාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මච්චතනාගතාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මච්චපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා. සද්දන්නං මුනි රාජස්සු සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මුක්ඛං විත්තේ සබ්බ
වාසේහි යේ දිබ්බායේ ච මානුසා උන්නේති භික්ඛවේ මුත්තා සබ්බ පාසේහි යේ දිබ්බායේ ච මානුසා චරත භික්ඛවේ චාරිතං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකාන් සංඛාය අත්ථාය හිතාය සුඛාය ජීව මනස්සානං තී පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට වදාළ ධර්මපදයක් තමයි මුක්ඛෝහං භික්ඛවේ සබ්බ පාසේහි යේ දිබ්බා යේ මාංසා තුන්වීහි භික්ඛවේ මුක්ඛා සබ්බ පාසේහි යේ දිබ්බා යේ මාංසා මහණනි මම දිව්‍යමය වූ මනුෂ්‍යමය වූ සියලු පාසයන්ගෙන් මිදුණයි මින් අදහස් කළේ පින්වතුනි දිව්‍යමය වේවා මිනිස්සෝ වේවා සිතින් කියතෝ භවයෙන් සංසාරේ දඳීම් වලින් යුක්තයි පාස කියලා කිව්වේ පිළිස්සෙයි එනම් දනි වලයි මහණනි මුබලාද දිව්‍යම වූද මිනිස් වූද පාසයන් යන නිදුනා චරිත විච්ඡේ චාරිතං සුදන් විපාය බහුජන සුඛාය ලෝකාන්තං පාය අත්තාය ඊතාය සුඛාය දේවනස්සා මහණනි බොහෝ දිනාත පිපිනිස සත පිනිස ලෝකානුකම්පාව පිනිස දෙවි මිනිසුන් සඳහා අර්ථය පිනිස පිපිනිස සත පිනිස ගම් යම් ගම් පෙතරේ පින්වත්නි මෙතන දේව යනුෙන් අදහස් කරන්නේ අදෘශ්‍යමාන දෙවියෙක්ද නැහැ දෙවියෝ විවිධවන්ත පුළුවන් දෙවියන් කියන කොට වචනේ විවිධ අර්ථවල වැටෙනවා. හොඳ බෞද්ධයන් විතර අසහා පළපුරුදුයි. දේව වස්තු කාලේන මේ ආදී ගාථා රැස්කත දේව කියන වචනේ විවහාර වෙනවා. කොටින් කියතොත් සතර මහා භූතයන් දේවත්වයෙන් සැලකෙනවා. දෙවියෝ කියන කොට උත්පත්ති දේව, සම්මුති දේව, විසුද්ධි දේව දේවාති දේව යනුවෙන් දේව වචනය විග්‍රහ කරන්න පුළුවන්. පින්වතුනි, එදා ගොවිතැන් බත් කළ පින්වතුනි, දේව නාමයේ සංකේත බව හොඳට පැහැදිලි වෙනවා. අද දක්ුණත් ගොවිතැන් බත් කරන පින්වතා දේවත්වයේලා සැලකීම වරදක් නෙවෙයි. දේව නමස්කාරණ අත්තාය හිතාය සුඛාය කල්පනා කර බලන්න දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස හිතසුව පිණිස ගම් යම් ගම් පැසේ මා ඒකේ දේ අගමි මහණෙනි එක නගකින් දෙනමක් නෑ දේශේත විත්තේ ධම්ම ආදි කල්යාණං මැද්දේ කල්යාණං පරියෝසාන කල්යාණං සහත්තං සබ්බංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචර්යම් පතස්සේත මහණෙනි මුල යහපත් වූ නද යහපත් වූ අග යහපත් වූ අර්ථ සහිත වූ ඥාන සහිත වූ සියලු ආකාරයෙන් සම්පූර්ණ වූ පිරිසිදු ධර්මයේ දේශනා කරයි පරිසුද්ධං බ්‍රහ්මචර්යම් පතස්සේත පිරිසිදු බ්‍රහ්මචර්යාව ගැන ප්‍රකාශ කරයි මේ ළඟට උනාක්ක දේශනාකද පින්වතුනි මේ සමාජයේ කවදාත් කෙලස් බර අද පින්වතුනි සිටින්ට පුළුවන් ඒ වගේම කෙලස් බර වැඩි බවිය සිටින්ට පුළුවන් සාන්ති සත්තා අත් රජත්ව ගාතිකා මහණනි මද වූ කෙලස් ප්‍රති සත්‍යය අස්වා ඕනට ධර්මයේ අවබෝධ වන්නට නම් ධර්මයේ දේශනා කළ යුතුයි මෙහිදී මා උපමාවක් වශයෙන් සඳහන් කරන්නට කැමති මේ පින්තුන් දන්නා නෙළුම් මල. නෙළුම් මල පිපෙන්න තරම් රාත්‍රියට පිපෙන්නේ නැහැ. ඒ වගේම නෙළුම් මල
දිය යටදී සිටින්නේ නැහැ. හොඳට මෝරපු නිලුම් මල හිමිය දිය වැටෙන විට තමයි නිලුම් මල සිටින්නේ. අන්න ඒ වාගේ ධර්මාලෝකේ නොලැබුණොත් සිතින් මෝරා තිබුණා ධර්ම ශ්‍රවණේ නිතරව ධර්ම දේශක දේශනේ නිතරව නිවන් මාර්ග හෙලිකර ගන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසායි වදාළේ අස්වන්තා ධම්මස්ස පරිහාරයි භවිෂ්‍යං ධම්මස්ස අනාගතයි ධර්මේ නොස්වාසිතිය ධර්මයෙන් පිරිනම් බව ඒ වගේම ධර්මයෙන් පිරිහෙන විට දෙලොවම පිරිහෙන බව දේශනා කරනවා. ධර්මයේ අස්වා අවබෝධය ලබා ගන්න කවදත් මේ ලෝකයේ සිටින බව සඳහන් කළ යුතුයි. ඒ නිසා මහණනි ධර්මයේ දේශනා කළ යුතුයි. මේ උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දූත පිරිසට දුරා වදාළ ප්‍රථම අවවාදයයි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම ප්‍රචාරය එනම් ධර්ම ප්‍රචාරයේ ධර්මයේ දේශනා කිරීම පරමාර්ථය පරලෝ සඳහා මුල් පරලෝ සඳහා නු මෙලොව ජීවිතේ වාසනාවක් කර ගැනීම සඳහායි. පරලෝ සඳහා තෙමින් දෙව්ලොවක් සඳහා මෙතෙමින් දෙව්ලොවක් සඳහා ඒ වගේම පාර තෙමින් බුද්ධාගම නොවේ ප්‍රධාන තැන මෙලොව යහපත පිණිසයි. එය ජීවිතය පිළිබඳ ධර්මාවබෝධය ලබා ගැනීම හැම දෙයක් සඳහා යහපත පිණිසයි හේතුවන්නේ. අධ්‍යාත්මික වේවා බාහිර වේවා ආර්ථික වේවා සාමාජික වේවා බුද්ධ ධර්මානුකූලව ගත යුතු හේතුවක් කියන්නේ යායුතු මඟක් කියන්නේ. බුද්ධ ධර්මයෙන් පරිබාහිර ඒ ගමන ගියොත් අනතුරු සැපයි. කොහොම හරි ජීවත් වීමට නම් බුද්ධ ධර්මයෙන් ඉඩක් ඇත්තේ නෑ. ඒ සඳහා පවිත්‍ර සිතක් ධර්මිෂ්ඨ සිතක් ඇති කරගත යුතුයි. මේකයි බුද්ධ ධර්මය. මේ නිසා පින්වතුන් තම තමන්ගේ ජීවිත හොඳ බවට හැදගැස්වීමට අධිෂ්ඨාන කරගන්න අතර වඩ වඩාත් බණින් සිය යුතුයි. වඩ වඩාත් ධර්ම සාකච්ඡා කරගතිය යුතුයි. වඩ වඩාත් ඒ පිළිබඳ උනන්දු යුතුයි. සමහර විට බණ දහම් කීම ලඝුකල ලඝුකට සැලකන පින්වතුන් සිටින පින්වතුනි බුද්ධ ශ්‍රාවක වූ අපේ යුතුකම් නම් මම කියමි. වර්තමාන සමාජ තත්ත්වයේ හැටියට රටක මං කීකක්වත් නොකියා සිටිය සිදුවන්නේ කුමක්දයි මුලක් අයිතනා කර දැයි බණ කීමේදී තමන් දැහැදී අනුන්ව හදන්ත බණ කීම අවශ්‍යයි. සන්තෝෂෝ භගවා ධම්මාය ධම්මං දේශේති. තමන් දැන් දැනි අනුන් දමනය කිරීමට බණ කී එක්කමයන් සාන්තිනායක බුදුරජාණන් වහන්සේ. එබැයි පරහත බණ කියා ධර්මයෙන් හැදීම එපමණම පහසුව දක්න්නේ. දුස්සීලෝහි බෞද්ධං සමාජයේ දුසුවැත් දළුවොත් වැඩි පිරිස දුස්සීලෝ නානාචරිත නානා ගතිදු නානා කරති නානා සිතුවිලි ඇති සමාජයක ධර්ම දේශනා කරද්දී සිත් බල බලා බණ කීමේ ශක්තිය දේශකයා වේදයි එකක් සුදාබලන්නේ. මේ සත්‍ය ඇති එක මුතුනා නම් ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ තමයි. බුදුරජාණන් වහන්සේට පමණක් සීමිත වූ ඥාන සත් අසාධාරණ ඥාන එන් එකක් තමයි බණ කියනකොට යොදන නුවණ. ඒ තන ආශ්‍රය අනුශ්‍රය ඥාන ඒ නුවණ යෙදූ කල බණ අසන පිරිසගේ සිත් බුදුරජාණන් වහන්සේට පිරින්. ඒ වගේම චරිත බල බල ධම් දේශනා කරන බණ අසන්න උන්ට සිතෙනවා මේ බණ කියන්නේ මතනයි මේ බණ කියන්නේ මතනයි පහසුවෙන් ධර්ම අවබෝධය තියෙනවා. මේ කාරණේ බලය පුළුවන් කාරකම බුදු පියාණන් වහන්සේට තමයි. අපි බණ කියනකොට
සමාජ තත්ත්වය ගැන මොහොතක් සිතා ඒ අනුව කරුණු සඳහන් කිරීමයි අපේ සිරිතවන්නේ. අනුන්ත බණකයන්ට පිළිපන් බුදුරජාණන් වහන්සේ ඇනුම් දැනුම් වලට ලක් වෙනවා. උන්වහන්සේගේ වරදක් නිසා නෙවෙයි. මුලින් සඳහන් කළ පරිදි දුස්සීලෝනි බහුජන් සමාජ වැඩි පිරිස දුස්සීලයි. ඔවුන් බුදුරජාණන් වහන්සේටත් නිදහස කළා. ඒත් එයින් උන්වහන්සේ විඳක්ම අධෛර්ය වුණේ නැහැ. පසුබට වුණේ නැහැ. අහං නාගෝ සංඝාමි සාපාතෝ කපිතං අපි වාක්‍යං කිසික්කස්සං දුස්සීලෝ හි බහුජන් සංග්‍රාම භූමියට හෙවත් යුදපිටිය කුසින්සුන අස්සන් හැමතත්වෙන් වදින ඊසිය ඉවසා ඉදිරියට යන්නාක් මින් බුදුරජාණන් වහන්සේද ඇනුම් දැනුම් කන්කටු කරගෙන නැද්දේ ඉදිරියටම ගියා. බුදුරජාණන් වහන්සේට බන්නේ සමාජයේ දාසිකයාක් මින් අදත් මිසිටිනවා නෙවෙයි සීත ස්වාභාවිකයි. ඉන්නතුනි කරහත වැඩ කිරීම එතරම් අසී අමාරු දෙයක් බව ලෝකයේ කවදත් සිද්ධි වලින් පැහැදිලිව තේරෙනවා. එහෙත් ඉන් අධෛර්ය නොවි ඉදිරියට යතොත් අන්න ඒ සමා වීරකම් මා නිවස්ස අදිත්තම නවතුව ඉදිරියට යන මේ තමා බුද්ධ වචනය. තමන් වහන්සේ සමග හැටෙත්නමක් වූ හිම ධර්ම දූත පිරිස ගම් නියම් ගම් සැරිසරණ පරහත හිතාන් කම්පාලෙන් ධර්ම දේශනා කිරීම මගට පිළිපන්න ධර්ම දේශනා කළ එදා එම ධර්ම දූත පිරිස කවරු හුදයි හඳුන්වා දුන්නොත් අද ධර්ම දේශනයට දැනතුනා කියලා මා සිතමි. මතක ඇති මේ හොඳ පිරිසට බුදුරජාණන් වහන්සේ එදා බුදු වීමෙන් පසු පස්වග මහණන්සේ ආගෙන දම්සක් දෙසීමට බරණැස ඉසිපතනට වැඩමතු බරණැස ඉසිපතනයේදී ප්‍රථම බුද්ධස්රාවක පිරිසට එනම් කොණ්ඩඤ්ඤ භග්ගිය වප්ප මහානාම අස්සදීයන් මේ තවුසන් පස් දෙනාට දම්සක් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධය කරවීම ඒ කොණ්ඩඤ්ඤ භග්ගිය වප්ප මහානාම අස්සදී මේ පස් දෙනාට දහම් දෙස්ස ධර්ම දේශනාවෙන් අවසානයේ අර පිරිසේ සිටි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පමණ සෝවාන් වේ. ආත්ම දෘෂ්ටියේ බලවත්කම නිසා ඒදී උන්වහන්සේලා රහත් වුණේ. රහත් බව ලැබුණේ අනාත්ම ලක්ෂණ සූත්‍රයේ දේශනා කිරීමෙන් පසුයි. එදා බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් වහන්සේලා අමතලා රූපාදී පංචස්කන්ධයේ ඇති අසාරත්වය වදාළේ රූපේ ආත්මය නෙවේ. මමේ මාගේයයි ගැනීමට සිටින්නට දෙයක් නෙවේ. ආබාධ පිණිස දුක් පිණිස පවතී. මේ බන් දිගට විස්තර කරන දේශනා කළ එසේ දෙසීමෙන් පසු බුදුරජාණන් වහන්සේ අහන පස්වග මහණුන් වහන්සේගෙන් මහණනි යුෂ්මතෙන් මොකද සිතන්නේ? රූපේ නිත්‍යද නෛත්‍යද අනිත්‍යද? ස්වාමීන් රූපය අනිත්‍යයි. හොඳයි මහණනි, යම අනිත්‍ය නම් එය දුකද? නෛත්‍ය නම් සත්‍යද? මහණනි අනිත්‍ය වූ ස්වාමීන් අනිත්‍ය වූ සියල්ල දුකයි. එසේනම් මහණනි අනිත්‍ය වූ දුක්ඛය වෙනස් වන සුළු හැම දෙයක් මමයි මාගේයයි ආත්ම වශයෙන් දෘෂ්ටි වශයෙන් ගත හැකි නොවන්නේ නේද? එසේ ස්වාමී, රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන මේ ස්කන්ධ පහ පංචස්කන්ධයෙන් ආත්ම වශයෙන් හෝ දෘෂ්ටි වශයෙන් හෝ ගත යුතු දෙයක් නොවන බව බුදු පියාණන් වහන්සේ මා මෙහිදී සඳහන් කළ යුතු මේ මොහොතේ පින්නතුන් බණ අසනවා. බණ අසද්දී මිනිත්තු ගණනක් ගත වී ගොස් තියෙනවා.
මා දන්නවා ඉතාම හොඳින් ශ්‍රද්ධාවෙන් බණ අසන පිණිස බණකයන්ත වාදී මම බණ ඇසීමට වාදී ඔබ මුලහිත මේ වෙන තුරු විමසිල්ලෙන් බැලුවොත් වාදී වූ පිරිස නෙමෙයි දැන් බණ අසන්නේ බණකයන්ත වාදී මම නෙමෙයි දැන් බණ අසන්නේ මම කියන සුත මොහොතී අපරති මා නෙමෙයි අනිත් මෝ කියන අපරතියන්නේ සොන භංගුරයි ඉන්නේ මේ මේසේත වරක් පත්ති කරලා දෙවන වරක් පත්ති කරන්නේ ඇඟිල්ලක් වෙනස් වෙනවා මේසෙත් වෙනස් වෙනවා වෙනස් වීම විකාර වීම යමක් තුල නම් යමෙක් තුල නම් ඒවාට නමක් ලැබෙනවා සංස්කාර සංස්කාර ධර්මයන් යන සිතනකොට රූප වේදනා සංඥා සංකාර වින්නා යන මේ පංචස්කන්ධයේ ආත්ම වශයෙන් දෘෂ්ටි වශයෙන් ගතිය දෙයක් නෙවෙයි මහණෙනි මෙසේ නොවනින් සලකා බලමු ආර්ය ශ්‍රාවක තෙමි රූපාදී පංචස්කන්ධයේ දෙරෙහි අලකිරි ඒ සලකිරීම හේතුකතගෙන ඇලීම් වලින් බැඳීම් වලින් ඉඳෙයි සංසාර දුක නිසයි මේ ධර්ම දේශනා ඇසීමෙන් කොණ්ඩාඤ්ඤ භග්ගිය වප්ප මහානාම අස්සදීයන් පස්දෙනා වහන්සේ මාර්ග ධර්ම චර්යාව සම්පූර්ණ කිරීමෙන් උතුම් වූ හත්භාවයේ සිටින්න පින්නතුනි මේ තමා ලෝකේ උතුම් භාතන් වහන්සේලා පසු බුදුරජාණන් වහන්සේ සමග හැමෝම මේ කාලයේදී බරණස්වර මහා සිටුවරේ සිටියා. ඔහු බරණස් සිටුවරයා වශයෙන් ප්‍රසිද්ධයි. බරණස් සිටානි වශයෙන් ප්‍රසිද්ධ වූත් එකම කුකේ බුදුරජාණන් වහන්සේගේ කාලෙදී සමකාලීන වශයෙන් නොයි බරණස් සිටානි ජීවත් වුණා. වයසුනුත් සමානයි සමහර විට ගිහි සම්ප්‍රදායට අනුව සතසේ මේ ජීවත් වෙච්ච බව පැහැදිලි වෙනවා. බරණස් සිතානේ නමින් බුදුරජාණන් වහන්සේ හා සමකාලීනී වාසිකය. උන්ගේ පුතු තමයි යසකුල පුත්‍ර කියලා සිටින්නේ. ඒ යසකුල පුත්‍රයා බොහෝම සුකුමාරයි. ඒ පුතුණට ප්‍රාසාද තුනයි වාසය කළේ. මතක ඇති සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට සම්ම සුරන්න සුභ කියලා ප්‍රාසාද තුනක් තිබුණා. යසකුල පුත්‍රයාට පෙරති තුනට ප්‍රාසාද තුනක් වෙනු තිබුණා. මේ යුතු තුනට සෑහෙන ප්‍රාසාද තුනේ තාස්සුවේ දිවිරත් වෙනවා. දුකේ කියන්නේ මොනවද ඒ නොදන්න තරම සතෙන් මේ අනෝනන දිනා මේ යස රාජිකාංගනාවන් සමග ප්‍රීතියෙන් සිට නිින්දට වැටෙන මාතක ස්ත්‍රීන ඒ මේ අත වැටී නිදි සිට වේලාවකට පසු යසකුල පුත්‍රයා නිින්දෙන් අවදි වී බලන විට ඒ මේ අත වැටී නිදා සිටි නාටක ස්ත්‍රීන්ගේ විප්‍රකාරයේ දැකලා කලකිරීම කොපමණ බලවත්ද ගිහිගේ අත්හැරීමට තරම් සිත කලකිරීම තත්ත්වයට යොමු සවිදි බව සෙවීම ගිහිගේ අත්හැරීමට කල්පනා කළා උදා යස කොපමණ සපවින්දත් එරුතුනට ප්‍රාසාද තුනක විස්තා අර දර්ශනේ එනම් නාටිකාංගනාවන්ගේ විප්‍රකාරයේ නිසා ඉසකෙස් අවුල් කරගෙන සමහර විට ඇඳී වස්ත්‍ර හේමී අත විසිරියගෙන සමහර විට කුමිතේ රාගෙන් නිදාසිතුනේ දර්ශනෙන් යසකුල පුත්‍රය අහිතේ කලකිරී මිනිස්සා කවිදි බබ අගේ කුසසනක අත් වශයෙන් මුතින්නකින් නුවණින් දලුවොත් නිවැනි හැඟීම් ඇතිවීම සිදුනක් නොවේ බුදුරජාණන් වහන්සේගේ දවසක වර්තමානයක් පිටක් දැලියෝ සමාජයේ ඇතිවෙන සිද්ධීන් කලකිරීමට හේතු වෙන බව කියන්නේ කොහොමද සම්බාධෝයන් දරාවාසය ඉරිගේ සම්බාධ සිතයි. ප්‍රවිධි බවේ සේ නොයි
අබ්බෝකාසෝ පබ්බජ්ජ සවිදි බව නිරෝධි ආකාශේ රම දැන් යසකල පුත්‍රය කුමාර දෙකලි තමන්ගේ පාදාන් සං නිර්වැදි සඳල සං නිර්වැදි සඳල එනම් පයදාන් වහන් සඳල ඒ සං නිර්වැදි සඳල පයලාගෙන උගුමහලෙන් පහළට කිසිරෙකු තුවත් නොදන්නා බරණස ඉසිපතනාරාම කරායි ගංගක් මේ හිමිදිරි එදා බරණස ඉසිපතෙහි ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ රාමාදීනව මෙක්ඛනාන් සංසලව ධර්මදේශනා කළා යසතුල පුත්‍රයා පන්සලතාවෙන් කලකිරීමක් සිටි ඇතැයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවෙන් පිළිවෙලක් ඇති ක්‍රමයක් අනුගමනය කරමින් දහම් දෙසුවා. බුදු ධර්මයේ දේශනා කරද්දී පිළිවෙලක් අනුගමනය කරමින් පළමෝ දාන කතා, සීල කතා, සංඝ කතා විවසෙන්. දාන කතා දන් දීම අංශ, සීල කතා සීල රකීම අංශ, සංඝ කතා දෙවෙනි අංශ. මේ ආදී වශයෙන් පළමුව පරම දේශනා කළා. ඊළඟට සිල් රැකීමේ වැදගත්කම දේශනා කරමි. එයින් ලැබෙන දෙව් මිනිස් සැප ගැන විස්තර දේශනා කරමි. ඒවා විස්තර කරන ගමන්ම කාම ආදීනව කියන්නේ ආදීනව කියන්නේ දුස්, කාමයන්ගේ දුස්, ඉන්ද්‍රයන් පිනවීමෙන් ලැබෙන දුස්, ඒවා පැහැදිලි කරනවා. මේවා පැහැදිලි කරමින් නික්ඛන් ආනිසංස දේශනා කරනවා. නික්ඛන් කියන්නේ නයිස්තම්. දිහිගෙයින් නික්මීම, භවෙන් නික්මීම, කෙලෙසුන්ගෙන් නික්මීම. මා හිතනවා මේ නිසිත හොඳට බණ අහන පින්වතුන්ට එක්තරා විදිහක නයිස්තම්යක් තියෙනවා. බාහිර දෙයින් සිත ඈත් කරගෙන ධර්මයට සිත යොමු කරනකොට කෙලෙස් බර සංසිඳීම නිසා එක්තරා නයිස්තම්යක් තියෙනවා. මෙක්කන් ආනිසංසත් බුදුරජාණන් වහන්සේ දේශනා කිරීම තමයි සිරිතරන්නේ. මේ තමයි කතා පිළිවෙල. මෙසේ බණ කීමෙන් පස්සේ නුවණ දියුණුවට පස්සේ චතුරාර්ය සත්‍යයන් ගැඹුරු ධම්මවලට යොමු කරනවා. නුවණ දියුණුවට පත් වුණාට පස්සේ තමයි චතුස් සත්‍ය අවබෝධයේ පිණිස ගැඹුරු දේශනා කරන්නේ. ගැඹුරු ධම්ම කිව්වේ චතුරාර්ය සත්‍යය. දුක්ඛ සමුදය නිරෝධන. දුක්ඛ හේතු තමයි. දුක නැති කිරීම වූ නිවන. ඒ ලැබීමේ පාර. මේ තමයි චතුරාර්ය සත්‍යය. මේක නමක් දෙනවා සාමකාංශික ධර්ම දේශනය. ඒ දුක්ඛ හේතු තමයි. දුක නැති කිරීම වූ නිවන. නිවන ලැබීමේ පිළිවෙතවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ තමයි සානුකම්පිත ධර්ම දේශනය. එදා මේ දේශනාව බරණැස ඉසුපතනේදී බුදුරජාණන් වහන්සේ යසකුල කුල පුත්‍රයාට වදාළේ. යසකුල පුත්‍රයා ධර්මස්කෝණී කලේ සත්‍ය අවබෝධයෙන් ඔහු උතුම් වූ සෝවාන් ඵලයට පත් වුණා. යසකුල පුත්‍රයාගේ මව තමයි සුජානී කියන්නේ සුති දේවිය. සුජානී රූපස්සාම්පාය සුති දේවිය. මේ සුති දේවිය පසුදා උදෑසන පුතා ප්‍රාසාදයේ නැති නිසා පිටක් හමුදෙලෙන්න. ඇය විමසිල්ලක් වෙන සිල්ව බැලුවා. උතුමාලිගෙන් ඈතක ගොහින් බව පිහිටෙනවා. වහාම සිය සැමියන් වෙත ගිහිල්ලා එනම් බරණැස් සිතානන්ත දැන්නවා යස කුල පුත්‍රයා මාළිගේ නිතිබව සිතානෝ කලබල වී ඒ මේ අත පුතා සෙවීම සඳහා භූතයන් යැව්වා. සිතුමා පුතා සෙවීම පිණිස එළියට දැක්කා. විපතේදී පින්නතිනි සපතේදී පන්සලට යාම එදා සිරිතයි. අදත් සමහර විට විපතේදී පන්සල ස්වායන් උඹ සෝදාවත් බෞද්ධ සපතේදී උනුගුවන් පන්සල සිහිපත් කරනවා.
කොහොම නමුත් සිතානේ ගියේ බරණස ඉසිපතනාරාමයේ. එහි යද්දී දුරදීම දැක්කා බුදුරජාණන් වහන්සේ සිතානන්ද තෙමින්. බුදුහාමුදුරුවෝ තේරුම් ගත්ත සිතානන්ද යසකුල පුත්‍රයා අවශ්‍ය සයාදෙන නිදයි. යසකුල පුත්‍රයා දැකීමටයි සිතානු පියතුමා බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න පන්සලක තැන්නේ. යසකුල පුත්‍රයා නොපෙනෙනසේ බුදු පියාණන් වහන්සේ අධිෂ්ඨාන කළා. නමුත් සිතානු දන්නා පුතා විහාරයේ ඉන්නවා. ඒ කොහොමද? පුතාගේ රාම නිරිවැඩි සඳල විහාරයේ දොරටුව ළඟ තිබුණා. පුතුගේ පයලන් නිරිවැඩි සඳල නිකන්ම විහාරයේ දොරටුව ළඟට එන්න යුක්තකමක් නෑ. පුතු ආනිසාමයි නිරිවැඩි සඳල ආවේ. නිදී සිහියට ලැබියුතු වැඩගත් ප්‍රශ්නය එදා බලන්න සං නිරිවැඩි සඳල පයලාගෙන තැනින් යසකුල පුත්‍රයා විහාර දිනට සුද්ධ භූමියෙන් අතුල්වද්දී ඒ නිරිවැඩි සඳල ගලවා කබලයි විහාරයේ බුදුහාමුදුරුවෝ දැකීමට අතුල්ුණේ. මේ සාම්ප්‍රදායික සිරිත අදත් අපේ හිඳ බෞද්ධයන් අනුගමනය කරනවා. විශ්වාසෙමින් ඒ වගේම පාවහල් වහන් වලින් වෙන්ව ගෞරව සම්ප්‍රයුක්තව පන්සල් යාම අදත් සිරිතයි. දුන් යති උරමින් සමහර විට පාවහන්තා ගාමින් සිස වැස්මක් ඇතිව අසිෂ්ට විදිහෙන් හැසිරෙමින් පන්සලට එන්නේ සමහර විට ආගම ධර්මයෙන් පරිබාහිර වූවන් බවයි අකමැත්තෙන් හරි ඉරයුතුව කියනවා. පින්වතුන්ගේ කරුණ විශේෂයෙන් සැලකී එදා බරණැස් රජතුමිය බරණැස් සිටුතුමිය ස්වාමීන් යසකුල පුත්‍රයා දුටුවේදැයි සිතාගෙන බුදුරජාණන් වහන්සේ සිතානනි අවස්ථාවක වෙලාවකින් එහි දකින්න කවුද මින් කියන්නේ බුදුරජාණන් වහන්සේ සිතක් ප්‍රමාද වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ එහෙට දේශනා කළා. එහෙම දේශනා කරලා ධර්ම ශ්‍රවණයෙන් ප්‍රසාදයට පත් වූ සිතානු උතුම් වූ සෝවාන් ඵලයට පත් වූ බුදුරජාණන් වහන්සේ සිහිනුතුයා. ඒ සිතුතුමා ඒ තුනාට දේශනා කරති. ඒ සිතුතුමාට දේශනා කරති බණ බුදු පියාණන් වහන්සේ. යසකුල පුත්‍රයාට ඇහිමට ධර්ම ශ්‍රවණයෙන් ප්‍රසාදයට පත් වූ සිතානු උතුම් වූ සෝවාන් ඵලයට පත් වූ බුදුරජාණන් වහන්සේ සරණ ගියා. මේ තන බුද්ධ ශාස්ත්‍රයේදී පෙරුවන් සරණ ගිය පළමුවන උපාසක කෙනා. පෙරුවන් සරණ ගිය පළමුවන උපාසක කෙනා. මා මුලින් සඳහන් කළ දහම් පාසලේ බෞද්ධ ගරුය බණාස්නා. සිල් සමාදන් වී හොඳ දරුවන් බණාස්නා. සමහර විට ප්‍රශ්නයකට පිළිතුරු දුන්නොත් මේ බුද්ධ ශාස්ත්‍රයේ ප්‍රථම පාසතුනා කලෙද්ද කියලා පිළිතුරු සපයන්ට පුළුවන්. එදා යසකුල පුත්‍රයාගේ පියා ඒ තම ප්‍රථම තෙරුවන් සරණ ගිය උපාසකතුමා. ඊළඟට පින්වතුනි මෙහිදී සිදු වැදගත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තුනක් බුදුරජාණන් වහන්සේ පියාට දේශනා කරපු බන් අසාගෙන සිටි පුතා එනම් යසකුල පුත්‍රය උතුම් වූ රහත් භාවයට පත් වෙනවා. පියාට දෙසි බණින් පියා සෝවාන් වෙද්දී පුතා රහත් බව ලබා මේකයි වැදගත් ප්‍රශ්නය කියන්නේ. මුලදී යස සෝවාන් වී සිටියා දැනුයි රහත් බව ලබා ගත්තේ. ඒ දෙවනුව ධර්ම දේශනා කිරීමෙන් පසු දැන් ඉතින් යසකුල පුත්‍රයා රහතන් වහන්සේ රහත්යන් අරහා කියන්නේ කෙලෙස් හරිතු නිසා රහසිගතෝ අත්පවුරු කළ නිසා ගිහි සත් අත්නර රහත් බව ලබාගත් රහසිගතෝ අත්පවුරු කරන නිසා එබැවින් ගිහි සත් සතුෙහි ඇලෙන්නේ
මේ යසෝ රහතන් වහන්සේ දැන් පියපු දෙදෙනු එකිනෙකා හමුණා. එකිනෙකා හමුණහම සුඛානි. කුතුට වූ ලාභේ නිසා ඉතාම ප්‍රීතියට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ආරාධනා කළා සුඛානි පියපුතුන් සමග සිටි මාළිගයට වැඩමු. එතුන්ට කියනවා පුතන්නේ මාළිගයට තන්නේ සොයින් සිටින මවගේ සිත සංහන්දි කියලා. බුදුරජාණන් වහන්සේ තුස්මින් දීපලේ ආරාධනය පිළිගත්. බරණක් සුතාන් ප්‍රසාදයේ පළකට සිය නොසිත බුදුරජාණන් වහන්සේ රස රහතන් වහන්සේ සමග මේ එන්ට කියලා අපදික් කරලා ඒ යස රහතන් වහන්සේට මාන මෙහෙන්ට කියලා කතා කරන්නේත් ඒ භික්ෂු භාවයෙන් ඒ ඇමති මිනිසා ඒ භික්ෂු භාවයෙන් මහාන උපසම්පදාව ලබා ගත්තා. දැන් මේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා හත්මනයි. පස්වගේ රහතන් වහන්සේලා යස රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තම රහතන් වහන්සේලා හත්මනයි. මේන් පසුව යස රහතන් වහන්සේගේ මිත්‍රයන් සතර දෙනි යසකොළ පුත්‍රයාගේ ප්‍රවිද්දාස්සා උන්වහන්සේ ස්වාගෙන ඇවිදින් ඒ කවිදි බවක් ඒ පස් දෙනා තමයි විමල සුභාවි උන්නහි ගාම්පති යන්නේ මිත්‍රයේ සතර දෙනි බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා ඒ සතර දෙනා ඒහි භික්ෂු භාවයෙන් ප්‍රවිද්ද ලබා උතුම් රහත් භාවයේ පත් වෙනවා. දැන් රහතන් වහන්සේලා එකොළොස්වෙනි තවත් යස රහතන් වහන්සේගේ මිත්‍රයන් පස් දෙනි බුදුරජාණන් වහන්සේ උපතමින් බණ අසා මහණෙනි රහත් බව ලබාගත් මේ සියලු පිරිස එක්වානවිත පින්වතුන් හැත එක් නමක් බුදුරජාණන් වහන්සේ සමග සතේක්ම රහතන් වහන්සේලා ලැබෙන්නේ මේ රහත් පින්වතුන් අතිවිශේෂ දාංශ තමයි වක්මාස පුරපසලොස්වක් දවස. උදා වක්මාස පුරපසලොස්වක් දවස වස්තරාරණී කරි ඊ මාසේ පුරපසලොස්වක් දවස නම් අදෙන් දවසට බරණැති 25 වෙනිදී ඒ රහතුන් හැතනම් අනිතා බුදු පියාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා. මුක්ඛෝහං වික්ඛේ සබ්බපාසී යේ දිබ්බා යෝච මාංස. උන්නේහි වික්ඛේ මුක්ඛා සබ්බපාසී යේ දිබ්බා යෝච මාංස. මහණනි, මම දිව්‍යමය වූ මනුෂ්‍යයෙකි. සියලු පාසයන්ගේ පාසිකීව සසර දැනෙලයි. ඒ දැනවලින් මිදුනි. මහණනි, සිටිද ඒ සියලු පාසයන්ගෙන් දෙවත් දැනුවලින් යුතුනායි. මින් අදහස් කළේ ධර්මදූත සේවේත මේ හැතනමක් වූ රහතන් වහන්සේ සුදුසු බව. චරත වික්‍රේ චාරිකන් බහුජනිකා බහුජනිකා ලෝකාන් සංකාය අත්තාය හිතාය සිතා දේවමංසා මා ඒකේ දේ මහණෙනි බෝධිනාත් සිටිති බෝධිනාත් සිටිති දෙවියන් සහිත ලෝකයාගේ අර්ථය පිණිස සිටිති සතතුන් සහිතව මහණෙනි දෙදෙනෙක් දෙනමක් එක මඟකින් යනවා එක එක නම් එක එක මඟින් යයි ඒ සේත දික්කේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං සාත්තම් පද්යන්ගෙන කේවල පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරියම් පරස්සේත මහණනි මුල යහපත්ති නද යහපත්ති අද යහපත්ති අර්ථ සහිත ධ්‍යාන සහිත ධර්ම දේශනා කරයි. ධර්ම දේශනා කිරීමේදී බුදුරජාණන් වහන්සේ මුලින් සීලය ගැන මුලට සීලය ගැන දෙවනුව සමාධිය ගැන සඳහන් කරලයි ධර්ම දේශනා කළේ. ආදි කල්යාණ මධ්‍ය කල්යාණ පරිසාන් කල්යාණ කල්පනා කිරීමට
ඉතාම වැදගත් තැනක් තිබෙනවා. ආදි කල්යාණන් මුලක්ඳීපු ආදි කල්යාණන් මැදේ කල්යාණන් මෙතක්ඳීපු පරිෝසාන් කල්යාණන් අවස්ථානයක් ඳීපු ධර්ම දේශනා ක්‍රීමේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම සීලය තමයි සඳහන් කළේ. ආදි සීලං දස්සේය මැදේ මග්ගං විභාවේ පරිෝසානං නිබ්බානං ඒසා පිටික සංකේ පළමු සීලය ගැන දේශනා කරනවා. දෙවනෝ සමාධිය. සමාධිය නම් කුසල චිත්තේ කාර්යභාවය. සිතේ ඇතිවෙන කුසල් සිතිවිලිවල සංපත් බව. ඒ සමාධිය ගැන දේශනා කරනවා. සමාධිය කියන්නේ කුසල චිත්ත කුසල කුසල් සිතේ එකම බව. ඒ කුසල චිත්තේ කාර්යභාවය. කුසල චිත්තේ කාර්යතා සමාධිය. ඒ සමාධි කියන වචනේ විග්‍රහ කරන්නේ ආදි කල්යාණ මැදේ කල්යාණ පරිෝසාන් කල්යාණ මැදෙහි යහපත් වීම විදර්ශනා මාර්ග විදර්ශනා කියන්නේ විශේෂයෙන් දැලීම විදාදලීම ආදි කල්යාණ මැදේ කල්යාණ පරිෝසාන් කල්යාණ මැදෙහිදී විදර්ශනා මාර්ගයේ විදර්ශනාය විදාදලීම් දේශනා කරනවා. විදර්ශනා කියන්නේ විශේෂයෙන් දැලීම විදාදලීම්. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කරනවා. මේ තමයි මජ්ජේ කල්යාණන් කියන්නේ. ඊළඟ අවස්ථාවේදී සෝවාන් ආදී මාර්ගඵල සතර නිවනත් ඇතුළත් වූ ධර්ම දේශනා කරනවා. මේ තමයි පරිෝසාන් කල්යාණන්. අර්ථ සහිත දන්දන සහිත පිරිසිදුව දේශනා කරව යනුවෙන් වදාළ නිසයි. සාත්තං සද්දන්දනං කේවල පරිපුන්නම් පරිසුද්ධං බ්‍රහ්මචරියං පපාස්සීත සර්වා ප්‍රකාරයෙන් සම්පූර්ණ පිරිසිදුව බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරව මේ තමන් වහන්සේගේ ධර්මදූත පිරිසට දෙනු ලැබූ අවවාදය. ඊළඟට දේශනා කරන සම්පිසත්තා අත්තරජත්ත ජාතික අස්සලංකා ධම්මස්ස පරිහාය පරිහායං භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාකාරේ මහණෙනි ලෝකෙහි කෙලෙස් අදුසත්තේ විසින්නේ ඔවුනට ධර්මයේ අසන්ත නොලැබුණු ඔහු පිළිගන්නේ එබැවින් ඔවුනට ධර්මාව බෝධයේ පිණිස ධර්ම දේශනා කළ යුතුයි. මහණෙනි මමද ධර්ම දේශනා කිරීම පිණිස සේනානි වංශයන්ව විශේෂ ශ්‍රාවක පිරිසක අවවාද කොට හැත නමක් රහතන් වහන්සේ ඒ ඒ මගින් පිටත් කර යවා බුදුරජාණන් වහන්සේ උරු වේලා ජනපදයේ සේනානි වනත වැඩම කළා. ඉන්නතුනි මේ තමා ලෝක ඉතිහාසයේ ප්‍රථම ධර්ම දූත පිරිස. අදයන් දින සිදුවුනි සිද්ධිය අමරණීයයි. ධර්ම මේ ධර්ම ප්‍රචාරයේ සඳහා වැඩිදී තමයි බද්ද වර්ගයේ කුමාරුන් හැමෙම ඒ වගේම අතරමඟදී උන්වහන්සේට සප්පායික උනේ උයනේදී කුසල් රත ඇසි රජ කුමරුන් 32කට දන් දේශනා කිරීමට සිදුවන මේ විදිහට ධර්ම දේශනා කිරීමෙන් ධර්ම ප්‍රචාරයේ ප්‍රතිඵල ලැබුවා. අපි දන්නා බණ අසන සමාධිය, බණ අසන සමාධිය මිසින් බණ අසන පින්නකින් එක එක අංශවලින් පහදෙන්නේ. බෝසත් ප්‍රමාණය, බෝසත් ප්‍රසන්න. සමහර කෙනෙක් නිහිරි ගෝසාවට සද්දෙත් පහදලා ඒ අනුව තමන්ගේ මනසෙන් කරනවා. රූපත් ප්‍රමාණෝ රූපත් ප්‍රසන්න. සමහර කෙනෙක් රූපයේ දැකලා රූපේ නිසා ඒ අනුව ප්‍රසාදේ ඇති කරගෙන තමන්ගේ මනස දියුණු කරගන්නවා. සමහර කෙනෙක් රූපත්මානෝ රූපත්කම්. සමහර විට සුක්ෂ ප්‍රතිපදාව දැකලා ඒ අංශයෙන් සමහර කෙනෙක් පහදිනවා. ධම්මප්පමානෝ ධම්මප්පකම්. සමහර කෙනෙක් ධර්මයේ අහලා ධර්මයෙන්ම සිත පහදී ඒන් ප්‍රසාදේ පත් වෙනවා. මේ විදිහෙන් මේ සමාධි බණ අසන පින්නතුන් විවිධ අංශවලින්
ධර්මයෙන් ප්‍රයෝජන ගන්නවා. ධර්ම ශ්‍රවණය කිරීම නිසා මෙලොව වශයෙන් උපාතකින් තමන්ගේ හැදියාව ඇති වෙනවාද? තව අසුකින් ධර්ම ශ්‍රවණයෙන් නානි නුඹේ වෙනවා. බණ ඇසීමේ ආනිසංස කීපය. අපේ ආනිසංස කීපෙන් එකක් තමයි බණ ඇසීම නිසා සිතේ ප්‍රසාදය ඇති වෙනවා. ඒ වගේම බණ ඇසීමෙන් තමන්ගේ බුද්ධිය දිනනවා. බණ ඇසීමෙන් මේක පෙර නොසූ දෙයක් අහන්න ලැබෙනවා. බණ ඇසීමෙන් අසාතු දෙයක් නම් නැවත සිත පිරිස්සෙන්නේ. මේ විදිහට බණ ඇසීම ආනිසංස බුදු පියාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. අපි බණ අසන්නේ බණ ඇසූ කලියටම නම් ධර්මයේ අනු සිතන්තේ. ඒ වගේම ධර්මයේ කාණු පිළිපදින්න කියන්නේ ජීවිතේ හොඳ බව හදගන්න. ලෝකේ ජීවත් වන සුළු කාලයේ සුර කොහොම නම් ජීවත් වීම නෝ ජීවිතේ හොඳ බව හදගැස්වීම අවශ්‍යයි. බුද්ධ ධර්මයේ කාණු මේ ජීවිතය ප්‍රාණකන්දක තුනම කළ කියන්නේ අවස්තර නිදන් විස්තරේ චිත්තං සංසකෝ ආගන්තුකේ උපක් ක්ලේශේ උපක් ක්ලේශේ ආනි මේ සිත ප්‍රබහස්තර ආගන්තුක කෙලෙස් ධර්ම නිසායි අතිරිසුදුනා. ඒ අතිරිසුදු සිත පිරිසුදු කිරීමට නම් බුද්ධ ධර්ම නැමැති කෝවිලා උහුතුලින් ධර්ම නැමැති පීඩෙන් ගන්නේ ශ්‍රද්ධා නැමැති නිතියෙන් පැත්තුලින් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ජීවිතේ හොඳ බවට හැදගැස්වීම වහා ඔබමලා ගැස්වීම තම තමන්ගේ යුතුකම් ඉටුකරන ජීවිත හොඳ බවට හැදගැස්වීම අදිස්ථාන කරගන්න. අත්ත දීපාදිත්‍රයේ විවරත අත්ත ස්තරණ අනුස්තරණ මහණනේ තමන් තමන්ට ප්‍රදීපයක් කොට වාසය කරයි. මහණනේ වෙන පිහිටක් කොට නැහැ. මේ නිසා වින පිහිටක් නැතිව තමන් තමන්ගේ නිතිසයි. තමන් තමන්ට දෙවිවක්යෙන් සැලසී රත්නි සරණං බුද්ධෝමිය සරණං වරම් මත ඇති උතුම්ම සරණ නම් බුදු සරණයි. රත්නි සරණං ධම්මෝමිය සරණං වරම් මත ඇති උතුම්ම සරණ නම් ධම්ම සරණයි. රත්නි සරණං සංඝෝමිය සරණං වරම් මට ඇතුතුම සරණ නම් අනු සරණයි. පෙරුවන් සරණ ගිය බෞද්ධයා තුනුරුවන්ගේ ගුණ සිහි කරන්නේ තුනුරුවන් හඳුන ගන්නේ ගුණ දහම් වලට සම්බන්ධයි. ගුණ දහම් දිනු කරගෙන ජීවිතයේ හොඳ බවට හැදගස්සේ දෙලවක් තනසීම ලැබේ, පරලොවක් තනසීම ලැබේ. බෞද්ධයන් වශයෙන් වැඩි අදිස්ථානයෙන් යුක්තව ජීවිතයේ හොඳ බවට හැදගස්සීමට අභිස්ථාන කරගන්නට ඔබ හැම දිනම ඉතාම හොඳින් බණ ඇසුවයි කියලා මා හිතන හැම දිනාටම තුනුරුවන්ගේ පිහිට ලැබේවා. ධර්ම ශ්‍රවණ සංසයෙන් හදවත පැහැදිලි වේවා. හොඳ කල්පනා හොඳ සිතිවිලි වැඩ වඩා ඇති වේවා. තමාගේ ජීවිතයේ යහමඟට යොමු කිරීමට තමන්ව අභිස්ථාන කිරීම ශක්තිය ලැබේවා. ධර්ම ශ්‍රවණ සංසයෙන් දෙවිනිස්සක පෙළවන් සංසීම ලැබේ. ඉස්සාවකාචමී සංගතං පුඤ්ඤ සංසදං සබ්බේ දේවානුගන්ති සබ්බේ භූතානුගන්ති සබ්බේ සත්තානුගන්ති සබ්බ සංපත්ති සිද්ධි. ධර්ම ශ්‍රවණානි සංසයෙන් සෑම දිනාකම උතුම් වූ නිවන් සැප ලැබේවා. ශාස්නාව පැවැත්වූ දේශිකානන් වහන්සේ කොළොන්නාව පුරාණ ශ්‍රී මහා විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ කොළඹ නවකෝරළයේ සහ නවතටමුණේ ප්‍රධාන සංඝනායක ශ්‍රී සද්ධර්ම වාගීස්වර පූජ්‍යපාද කොටිකාවත්තේ ශ්‍රී සද්ධාතිස්ස නායක ස්වාමීන් වහන්සේ. අපවත් වී වදාළ නායක ස්වාමීන් වහන්සේට උපහාර පිණිස
එම ධර්මානුශාසනාව ප්‍රචාරය කළ බව කරුණාවෙන් සලකන්න.